ආයුබෝවන්. හලෝ ගයිස්, අද මම කියන්නේ බොරලුගොඩ වලව්ව ගැන. ඊටම බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොස්ගම බොරලුගොඩ පීඨයේ ගමන් මාර්ගය අංක 122 බස් මාර්ගයේ ගොස් අවිස්සාවේල කොස්ගම බොරලුගොඩට යා යුතුයි. විශේෂත්වය ඉන්දීලසි කාලනයට විරුද්ධව හඩනැගු කරපුරක කේන්ද්‍රස්ථානය වූ බොරලුගොඩ මහගෙදර අභිමානය ගැන කියැවේ. බොරලුගොඩ යන නාමය ඇසෙන විටම අතීතය දන්නා කවුරුන් තුළ වුවද ඇතිවන්නේ ප්‍රතාපවත් අභිමානවත් යම් යුගයක මතකයකි. ඒ මන්දයක් බොරලුගොඩ නාමය මෙරට ප්‍රකට වූයේ අධිරාජ්‍යවාදී අදම් බිඳිනට නොසැලෙන ශක්ති ප්‍රමාණයෙන් සටන් වැඩි මිනිසුන්ගේ ජන්මලාභය ලද නිසාය. ඔවුන් උපත ලැබුවේ දේශයේ නාමයෙන් සේවය කිරීම පිණිසමය. එදා මෙදා තුළ එවන් පරම්පරාවක විහිදී ගිය කුරුක් තවමත් මේ රට තුළ තම බල පරාක්‍රමය පතුරුවමින් සිටින ඇතැයි කීම මුසාවක් නොවේ. කෘතහස්ත දේශපාලනඥයක් වූ දිනේෂ් ගුණවර්ධන මහතාද මේ සෙවනට නෑකම් කියන්නේකි. ඔහු පිලිත් ගුණවර්ධන මැතිබුන්ගේ පුත්‍රයෙකි. මේ සියල්ලන්ටම සෙවන සෑදුවේ බොරලුගොඩ මහගෙදරයි. අක්කර 30ක් දක්වා විහිදී ගිය ඉඩමක පිහිටි මේ ඉපැරණි නිවස අද දක්වා නිසුල්මනින් කියාපාන්නේ ඒ අතීතයේ අභිමානයේ. බොරලුගොඩ මහගෙදර බොරලුගොඩ වලව්ව මේ කුමකින් හැඳින්වුවද සැබවින්ම ඒ සීතාවක බොරලුගොඩ ප්‍රදේශයට ආලෝකයක් දෙන ආතැනකි. එය ගොඩනැගුවේ බොහෝ වතුපිටි ව්‍යාපාර තිබූ පළාතේ ප්‍රභූවරයෙකු වූ බොරලුගොඩ රාළහාමි යනුවෙන් හැඳින්වූ බලවතෙකි. ඔහු පළාතේ ජනතාවට නැති බැරි මිනිසුන්ට උදව් උපකාර කරමින් ජනතාවගේ ඇගයීමට පාත්‍ර වූ මානව හිතවාදී මිනිසෙකි. ඒ පැරණි ගෘහයෙහි නිර්මාතෘවරයා වූ පිනිත් ගුණවර්ධන මැතිදුම් මෙන්ම පවුලේ බාල කුටුව රොබන් ගුණවර්ධනයන්ද රට නිදහස් කර ගැනීමේ අරගලයක යෙදී. හලෝ යාළුවනේ, මං දාන අලුත් වීඩියෝ බලන්න ඕන. පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබන්න. වීඩියෝ එක හොඳ නම් සිංහල සිනමාවේ කිරිදිය ලෙස හැඳින් වූ සුමිත්‍රා පීරිස් ගුණවර්ධන මැතිණිය ආදී වූ පවා මේ අභිමානවත් මහගෙදර සෙවන ලැබීමට තරම් භාග්‍යවන්තයෝ වූහ. ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයන් ලෙස රොබර්ට් ගුණවර්ධන මහතා කොට්ටාවටත් පිලිප් ගුණවර්ධන මහතා අවිස්සාවෙල්ලටත් තරග කර ජයග්‍රහණය කළේ අභීත ලංකා පුත්‍රයන් ලෙසේ. ඊතාවක අවිස්සාවෙල්ල කාර්ය කොස්ගම බොරලුගොඩ පීටි මෙම ජනාදරයට පත් නිවස මේ වන විටත් මුල් ස්වරූපය නොවෙනස්ව පැවතීම සතුටට හේතුවකි. විශාල ආලින්දය මෙන්න කෝටිකෝවද මේ ගෘහයට එක් කරන්නේ කිසියම් ගෞරවනීය පෙනුමකි. උන් සෙවිලි කරන ලද වහලේ පළ දෙකක ආකාරයට දක්නට ලැබේ. ප්‍රධාන පාරෙන් හැරී මඳක් දුර ගිය විට කටු පාරකින් හැරෙනවත් සමගම වම්පසින් දිස්වන්නේ විශාල පොල්වත්තක් මැද පිහිටි මේ බොරලුගොඩ මහගෙදරය. ප්‍රදේශවාසීන් හඳුන්වන විදිහට නම් මෙය බොරලුගොඩ වලව්වයි. පැරණි තුළුලතා ආදීන් මෙන්ම පළතුරු ගස් ආදීන් වලව්බින් සශිරකය. එය තුළ මැද මිදුල් ආකාරයට මෙන්ම දිගු සාලයක් දක්නට ලැබේ. පැරණි ඡායාරූප එළවා තබන ලද කොටසේ එකවර විශාල පිරිසකට වාඩිවීමට හැකි කෑම මේසයක් සහිත කොටසකි. සාලය තුළින් විවිධ පැතිවලට යා හැකි පරිදි දොරටු දක්නට ලැබේ. වලව්වේ මිදුල සුදුවැලි වැනි සියුම්වැල්ලෙන් සමන්විතය මෙහි දක්නට ඇති මල්ගස් අතර ඉතා මිහිරි සුවදැති ගාඩීනියා පඳුරක් දැකගත හැකිය. එය නිරතුරුව මලින් බර වී තිබෙනු ඇත. මේ මල්ගස චීනයෙන් ගෙන ආ බවක් කියැවේ. සුදු පැහැය ආලේප කර ඇති බිත්තිවල රත් පැහැයින්ද යම් යම් තැන්වල තීන්ත ආලේප කොට ඇත. එය ලංකා සමසමාජ පක්ෂයේ පැහැය සිහිගන්වන සුළු බවක් පෙනේ. නිවසේ ගෘහපතිනිය ලෙස තවමත් එම නිවස ජීවමාන කරනේ රූපා ගුණවර්ධන මැතිණියේ.
ඇය දිවංගත රොබර්ට් ගුණවර්ධන මැතිතුමාගේ දයාබර බිරිය වේ. අධිරාජ්‍යවාදී කුරීරුකම් බිඳ හෙළමින් සිරිලකට නිදහස සොයා තම කාලයේ ශ්‍රමය මෙන්ම සියලු දේ කැප කළ ප්‍රතාපවත් මිනිසුන්ගේ ගුණ සුවඳ තවමත් මේ නිවස තුළින් නියදී යනවා. හලෝ යාළුවනේ, මං දාන අලුත් වීඩියෝ බලන්න ඕන. පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න.